हेलो। हेलो अरे तप्पर ഒക്കെണ്ടാ എന്നെ പൊട്ടി ഡിവൈസ് പ്രോബ്ലം എന്ന കക്കാവാ അതാകാൻ കാൻ ചുക്ക തപ്പര കിണ്ടാണ്ട് लाइट डाला අරේ මාව ඇහෙනවා කියලා මං හිතනවා තව පොඩකින් කැමරාව හරියයි එතකන් අපි වැඩේ පටන් ගමු පොඩි කැමරා එකක් චේන්ජ් කරා ඒකේ පොඩි ප්‍රශ්නයක් ආවා හරි තියෙන කැමරාවෙන් අපි කරගෙන යන ඉස්සරහට මාව ඇහෙනවා නම් පොඩි හෑන්ඩ් මාක් එකක් දාන්න මාව ඇහෙනවා කියලා හරි ඒ අතරේ හරි ඇහෙනවානේ වෙරි ගුඩ් डॉक्यूमेंट के शेयर करना मंगे तो कम डॉक्यूमेंट का आवाज़ पास से मटे हैंड मार्क कर दांगे ओपन इनमें හරි අපේ යන්තම් එතුන්න හදාගත්ත හරි එහෙනම් හැමෝටම සුබම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා අද තුන එකතු වෙන අයිලරින් කොලෙජ් එකේ අපේ ආදරණීය දරුවොත් එක්ක මෙන්න මේ විදිහට ඉතින් ජොෆ් වටපිටාවෙන් කුරුළු සද්දෙමත් ඇහෙනවා ඒ සද්ද බද්ද සියල්ල ඇස්සේ වාඩ ඇහෙනවත් දැන මේක ටිකක් ළඟ ඉඳලා මයික් එකේ වැඩ කරන නිසා තමයි ඇහෙන්නේ නැති වෙන්න පුළුවන් එහෙමනම් ඉතින් අපි දවසේ වැඩේ පටන් ගමු හැමෝටම සුබම සුබ සන්ධ්‍යාවක් කියලා තමයි ඔන්න වැඩේ පටන් ගන්නෙ රයිට් එනම් මම ඩොකියුමන්ට් එක ෂෙයා කරන්න ඒ ෂෙයා කරන අතරේ අද තියෙන ටික මම කියන්න අද ලස්සන වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා ඒ වගේම ලස්සන වීඩියෝ එකක් තියෙනවා සින්දුකෝ තහඬ දෙන්න අවස්ථාව බලාගෙන ඉන්නවා
ඒ වගේම අද ලස්සනපට ගේම් එකක් යනවා. ඒ නිසා ලස්සන ගේම් එකක් මේකට ඔයගොල්ලෝ අතරින් 10ක් මට තෝරගන්න ඕනි. එක පැත්තකට 5යි, එක පැත්තකට 5යි. අපි තව ටිකකින් ටීම් එක තෝරාගමු. එක පැත්තකට 5යි, එක පැත්තකට 10යි. ඒ වගේම මේකට සඳහා මට සංවිධායක සහාය ඔයගොල්ලෝ අතරින් ඕනි. ඒ කියන්නේ මට ලකුණු දාන්න සහ ඒ කටයුතු වලට දෙන්නේ ඕගොල්ලෝ අතරින් තෝරා ගන්නට ඕනි. විනිශ්චය මණ්ඩලයත් ඕගොල්ලෝ අතරින් තෝරා ගන්න ඕනි. අපි ඉතින් තව පොඩකින් ඒ අයව තෝරා ගමු. නැත්නම් අපි මුලින්ම තෝරාගෙන යන්නත් පුළුවන්. ඊට වඩා අපි අපි මුලින්ම ටීම් එක තෝරා ගන්නට වඩා පස්සෙම තෝරා ගමු නේ. හරි. ඒ අතරේ මම වීඩියෝ එක බලන්න දෙනවා. ඒ වගේම ගීතයකුත් තියෙනවා. සමහර වෙලට වීඩියෝ එක සහ ගීතය එකෙන් එකක් තෝරගන්න සිද්ධ වෙයි සමහර වෙලට. හරි එහෙනම් ඉතින් ඔය සියලු අංගත් එක අපේ පාඩමට යන් පාඩමට ගිහින් ඊතුරු වැඩිපුර කතන්දර සාකච්ඡා කරමු. රයිට්. ඔන්න මම පාඩම ෂෙයා කරන්නයි ලෑස්තිය. එනවා. යස්. දැන් එයි. තොරතුරු ටික ඔයාට මතක් වෙන. මතකය අවදි කරගන්න. අවදි වෙලා නෙවෙයි නම් ඉන්නේ. අවදිවන්න. හරි. මෙන්න ශ්‍රීපාදයේ වැන්දෙව් හැටි කිසියම් ජන කොටසක් අතර කාලාන්තරයක් තිස්සේ කටින් කට පැවත එන. මේ කටින් කට පැවත එන. කිසියම් ජන කොටසක් කටින් කට පැවත එන. කතාන්දර කවි පිරළු රෝඩි ආදී ජනශ්‍රුති ලෙස හැඳින්වෙනවා කියලා අපි කතා කරා. හරි මතකයි. රයිට්. එමෙම ජන කොටාසයක ලේඛනගතන වූ ඉතිහාසය අපි ජනශ්‍රුතියක ඇතුළත් විය හැකි කියලා කතා කළා. ඉතිහාස ග්‍රන්ථවල ඇතුළත් නොවන වැදගත් තොරතුරුද ඇතම් විට ජනශ්‍රුතියේ ගැබ්විය හැකි කියලා කතා කරා. ඇතුළත් වෙන්න පුළුවන් කියලා. ඊළඟට අපි කතා කළා පොඩි වෙලාවක් ගත ඉක්මනට ගන්න ජන කතාව ජනශ්‍රුතිය සාහිත්‍යංගයේ ගැමි ජනයාගේ ජීවිත ප්‍රකට වෙන ශෝකයේ මෙන්ම ජීවිතයේ විවිධ සිද්ධි හා අවස්ථා වෙත ඕන් විසින් හෙළන ලද උපේක්ෂා සහගත දෘෂ්ටියද ජන කතාවල සේම් ලෙස නිරූපණය වෙනවා කියලා අපි කතා කළා. Next page. ලිවීමේ ක්‍රමයක් හෝ අකුරු නොදැන සිටි මිනිසුන් ඔවුන්ගේ අත්දැකීම් දැනුම කටින් කට පවත්වාගෙන ආවෝ ඒව වර්තමානයේ ජනශ්‍රුති ප්‍රවාහ නමින් හැඳින්වේ. හරි අපි ඒවා කතා කරා. ඊට පස්සේ මෙහි එන ජනකතාව විශ්‍රාමක විදුහල්පතිවරයෙකු වූ පී වික්‍රමසිංහ මහතාගේ මගධිකට ජනකතා කෘතියෙන් උපුටා ගත්තා කියලා කිව්වා. මේ පොත කීප දෙනෙක් ගාව තියෙනවත් මම දැක්කා. ඒගොල්ලෝ සමහර අය මේ කතාව මට පෙන්වුවා. ඊළඟට අපි කතාව සාකච්ඡා කරා. මොකද්ද මේ කතාව කියන එක? හරි. අද මම කතාව මතක් කරන්න යන්නේ අපි කතාව සාකච්ඡා කරපු නිසා. රයිට්. ආකාරයෙන් අපි ඉස්සරහට කතාව කරගෙන ගියා. ඒ වගේම අවබෝධයට අදාළ ඒවත් අපි කතා කළා. ඊට පස්සේ පසුගිය අවුරුද්දේ වාගේ එතනහාමි කතාවට අදාළ පසුගිය වසර එහෙම නැත්නම් දැන් ඉන්න වසරට අදාළ පාඩමත් අපි සාකච්ඡා කරා. එතන හාමි කතාව කෙටියෙන් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒකට අදාළ ප්‍රශ්න අපි සාකච්ඡා කළා. මේ විදිහට ප්‍රශ්නයල් අපි කතා කරා. හරි අද පටන් ගන්නෙ ඔන්න ඔතන ඉඳලා. රයිට්. සිංහල භාෂාවේ රසවත් යෙදුම් පාඩමේ ඉතිරි කොටසින් අද අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙන. ලාස්ට් වෙන්න භාෂාවක රසවත් කිරීම සඳහා යොදන යෙදුම්.
රසකතා සිංහල භාෂාවේ රසවත් යෙදුම් ඒ කියන්නේ අපි කතා කරද්දී තව කෙනෙක්ට මොනව හරි කියද්දී තව කෙනෙක්ට බණිද්දී තව කෙනෙක්ට ලස්සන කේලමක් කියද්දී තව කෙනෙක්ට ඕපදූපයක් කියද්දී ලේද ළඟ සංගමයේදී බස් එකේදී හෝල් එකේදී පන්ති කාමරයේදී ගෙදෙද්දී යාළුවෝ හම්බුනම් අපි එක එක දේවල් එයාට කියනවා මෙයා එයාට කියනවා ගිලබලම මොනවද රසවත් දේවල් ලැසි ඕකේ ආ මෙන්න කියනවා අවධානය යොමු කරමු අවධානය යොමු කරමු ලිවීමේදී අදහස් වඩා රසවත් ආකාරයෙන් ප්‍රකාශ කිරීමට විශේෂ යොදුම් උපකාරී වේ ආය වලුට ගම් මොකද කියන්නේ ලිවීමේදී අදහස් වඩා රසවත් ආකාරයෙන් ප්‍රකාශ කිරීමට විශේෂ යොදුම් ඕනි වෙනවා अरे मंद तेल मिल रूपयाल गाने की वेड़ेला तीन विस गाने की मंद पोस्ट का खदल तीन इधर तवत्सहन लबादे की लियल एक पेट्रोल रूपये विसियात्र की वेड़वे की हाला तीन तवैकने दाल तीन रसवत् वाहन पुपूर्ण वा मेक वा हुई की समार दाल तीन මේ දු මෙසරෙන් වාක්‍යවල අර්ථේ වඩා තීව්‍ර ලෙස පැහැදිලි කොට ප්‍රකාශ කළ හැකි සමහර දේවල් තීව්‍ර කරලා වර්ධනය කරලා උත්කර්ෂවත් කරලා ප්‍රබල කරලා සමීප කරලා හොඳට තේරෙන විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් මොනවද දැනගෙන හිටියද මේ භාෂාවේ රසවත් යෙදුම් දැනගෙන හිටියම හරි අපි ඉස්සරහට යන්කෝ සිංහල වාග් සම්ප්‍රදාය ප්‍රධාන අංග කීපයක් ලෙස සිංහල වාග් සම්ප්‍රදාය බස රසවත් කරන අංග කීපයක් ලෙස ඔන්න මම ඔයාලට තුනක් ගෙනල්ලා තියෙනවා එක ප්‍රස්තා පෙරළු දෙක ආප්ත උපදේශ තුන රෝඩි දැන් ඔයාගේ එදිනෙදා 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 අභ්‍යාස කරන පොත දැන් ගන්න දෝතට ගන්න දෝතට ගන්න ට්‍රේ දෑතට ඔබේ පොත හරිද එදිනෙදා අභ්‍යාස පොත රයිට් ඒකල යන්න මෙන්න මෙහෙම භාෂාවක් රසවත් ලෙස ඉදිරිපත් කිරීම සඳහා භාෂාවක් රසවත් ලෙස ඉදිරිපත් කිරීම සඳහා යොදා ගන්නා ප්‍රධාන අංග තුනක් නම් කරන්න යොදා ගන්නා ප්‍රධාන අංග තුනක් නම් කරන්න භාෂාවක් රසවත් ලෙස භාවිතා කිරීමට යොදා ගන්නා ප්‍රධාන අංග තුනක් නම් කරන්න. දැන් එතකොට ඒක ලියද්දි මෙහෙම ලියන්න ඕනේ. දිනේ දැම්මා පාඩමේ මාතෘකාව දැම්මා අයිලයිනින් කොලෙජ් කියන එකක් දැම්මා ඊට පස්සේ තමයි ලියන්න ඕනේ. හරිද? දිනේ දාලා අයිලයිනින් කොලෙජ් පාඩමේ නම දාන්න ඕනේ නැහැ. අපි කලින් දාලා තියෙන නිසා දිනේ දාලා දිනේ දැම්මා නම් හරි. දිනේ දාලා යන්න. භාෂාව රසවත් කිරීම සඳහා යොදා ගන්නා ප්‍රධාන අංග තුනක් නම් කරන්න. ප්‍රධාන අංග තුනක් නම් කරන්න. three place හරි දැන් උත්තර එතකොට ඔක බලාගෙන ලියන්නට දෙන්නේ නෑ මං ওই ටික ඔක්කොම අහංගනවා එතකොට මතකෙන් තමයි ලියන්නට වෙන්නේ දැන් දඩබට ගාලා මටත් තොරෙන් ඔයාටත් තොරෙන් කටකට ගාලා ප්‍රස්තා පිරළු ආත් උපදේශ රූඩි කියලා උත්තරේම ලියලා දෙනවා නෙමෙයි උන් ඈ මේසයට ඉඳලා ණයක් කන්න පුළුවන් ඒ නිසා වංචා කරන්නට එපා කවුරුත් හරිද ඔන්න බලන්න මේසයට බලන්න හොඳට බලන්න ලියපු කට්ටිය කකුල් දෙක උඩ තියාගෙන ඉඳලා ලිවණන් එම යාන්තම් ගෑවෙනවා නම් එම කෑස් කාලා ගෑ ගහන්න එපා මයික් ඕෆ් කළාද කියලා බලන්න හරි අවස්ථා තුනයි මොකද්ද ප්‍රස්තාපිරළු ආත්ෝපදේශ රෝඩි ප්‍රස්තාපිරළු ආත්ෝපදේශ රෝඩි සර් අපි මේවා පහවසරේ ඉඳලා ඉගෙන ගන්න මන් දන්න
පාවසර දිත් ඉගෙන ගන්න. හය වසර දිත් ඉගෙන ගන්න. හත වසර දිත් ඉගෙන ගන්න. අට වසර දිත් ඉගෙන ගන්න. දැන් 9 දිත් ඉගෙන ගන්න. 10 දිත් ඉගෙන ගන්න. 11 දිත් ඉගෙන ගන්න. ඊට පස්සේ තෝරා ගන්න විදිය අනුව තමයි ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ. එතන මේ වගේ පාඩම් දිනෙන් දින අලුත් වෙවි. තව තව එකතු වෙමි. වර්ධනය වෙමි. මේ ජනශ්‍රතියේ තියෙන දේවල් අපිට ඉස්සරහටත් ඉගෙන ගන්නට සිද්ධ වෙනවා. ඊට හදා ගන්න වේවි ඔබට මේවා ගැන මෙන්න මේ විදිහට. හරි. ප්‍රස්තාපිරළු ආප්තෝපදේශනා රූඩි. මේවා තමයි භාෂාවක් රසවත් ලෙස ඉදිරිපත් කිරීම සඳහා අපි යොදා ගන්න අංග තුන. ඔකේ. උදාහරණ. කන කස් බෑ වා බිය සිදුරෙන් සර් අහපව් කියනද? ආපව් කියන කියලා කියනවා. හරි මං කියනවා. සමහර අය කට් වෙලා ආයෙ ඔන් වෙනවා කට් වෙලා ඔන් වෙනවා අපේ රටේ සිග්නල් හරි හොඳට තියෙනවනේ හොඳට සිග්නල් තියෙන හින්දා ෆියුචර් ඉස් ටුඩේ කියලානේ කියන්නේ නේ අනාගතය අදයි ඒ වුණාට ලෝඩ් වෙන්නේ ලබන අවුරුද්දේ එහෙම තමයි අපේ සිග්නල් තියෙන්නේ හරි අනාගතය අදයි කියලා තිබුණාට ලෝඩ් වෙන්නේ ලබන අවුරුද්දේ විතර ඒ තරම් අපේ ස්පීඩ් එක තියෙනවා මේ හරි මං ආයෙ කියන්නම් භාෂාවක් රසවත් කිරීම සඳහා යොදා ගන්න ප්‍රධාන අංග තුන නම් කරන්න प्रधान अंग तुनाक नाम करान अरे भाषा वाक रसवाद करी में सदा योदा करना प्रधान अंग तुनाक सर सटाहन पोते लिया ना दे ओ सटाहन पोते तो आयो प्रश्न पोते प्रश्न दे सटाहन लिया ने केला देख नया पोते समारा पार्टम बल मेरे ऐतरम सटाहन अकले अंडर नहीं मेरे सटाहन ये दिया हम पोते दिए ना इतने पोते दिए ने को यार नया पोते पीते करने के तेरु वाक नहीं सब मेरे डॉक्यूमेंट के मांग हुए ना मैं का गोप्पे कर दाना पार्ट मीवर इच्छा हम दान ने यूट्यूब से यार देने एक सेव कर ला रहे ना වාගේ ෆෝන් එකේ හරි ලැප් එකේ හරි වාගේ මොකක් හරි තියෙන බඩකඩිට්ටුවක මේක සේව් කරගෙන එහෙම නැත්නම් කිසිම බඩකඩිට්ටුවක් නැත්නම් ප්‍රින්ට් ෂොප් එකකට ගිහලා මේක ප්‍රින්ට් එකක් හරි අරගෙන ළඟ තියාගෙන තුරුළු කරගෙන බලබලා ඉන්න මං ඈට ළඟටම මේක එවනවා හරිද? ලියන්න ඕනි ඒවා මං ඔයාව දෑතේ පෑන රන්දුවල මේ විදිහට ලියාගෙන යනවා. මෙන්න උදාහරණ මොනවද? කනකස් බෑවා වියසුදුරෙන් අහස බලන්න ආසේ. මොනවද මේ ප්‍රස්තාපිර වලට උදාහරණ? මොනවද? ප්‍රස්තාපිර වලට උදාහරණ. හරිද? කනකස් බෑවා නැති උදාහරණ කියලා දෙන්නේ මේවා තියෙන උදාහරණ නේ ඒ නැති කියන කැලල වෙනම එකකට වැදිලා තියෙන්නේ කනකස් බෑවා වියසිතුරෙන් හඳ බලන්න ආසේ මොන වගේ අවස්ථාවකටද මේක කියන්නේ කියලා දන්නවනේ ඒ කියන්නේ ඉතාලම දුලබ දෙයක් සිද්ධ වුණාම අපි ඒක කියනවා කනකස් බෑවා වියසිතුරෙන් හඳ අපිට ඥානදායක් ඉන්නවා මේ ඥානදායෙන්නේ හුඟක් දුර ඒගොල්ලෝ ඉන්නේ මාස ගානකට පස්සේ අවුරුදු ගානකට පස්සේ අවුරුදු පහකට ඉඳලා පස්සේ යම ආපෝ යන්තම් යදි කනකස් බෑවා වියසිතුරෙන් දකින්නවා කියන්නේ ඔයගොල්ලෝ දකින්නට වෙන්නේ කියලා කියනවා. එතකොට ආයි කියන්න දෙයක් නැහැ පැහැදිලි කරලා. හරිද? ඊළඟට උණපුරුකේ දැම්මත් බලුවලිගේ ඇද නැරේ. උණපුරුකේ බලුවලිගේ දාලා තිබුණත් නැහැ ඇදේ ඇරෙන්නේ. අහලා දිනවනේ. උණපුරුකේ බලුවලිගේ දාලා තිබුණත් නැහැ ඇදේ ඇරෙන්නේ. ඒ උණත් එහෙම නැහැ. ආ ඒක අහලා දිනවනේ. ටිකක් කැමති ටිකක් කැමති. ආයි සමගුඬු කියලා සින්දුවක් තියෙන හැබැයි හරි පුළුවන් වුණත් අද මම එක අහන්න දෙන්නම් හරි උණපුරුකේ බලුවලි ආ සබද පබිලිස් ආ බලන්න කවුද බලලා දෙන්නේ ඉනුදුල ඒක බලලා දිනවා සබද පබිලිස් පබිලිස්කි උණපුරුකේ බලුවලිගේ දාලත් නැ ඇදේර බල්ලා අල්ලලා වෙලා නැට්ට උණපුරුකේක දාලා තිබ්බත් නැට්ට එළියට ගත්තවන් ඒ නැට්ටයි මෙහෙම වකුඩු වෙනවා සමහර අය කොච්චර හොඳ තැන්වල තියලා තිබ්බත් උගේ වැරදි ගතිය හදින්න බැරි වුණාම අපි කියනවා මුන් හදන්න පුළුවන්ද බලවලගේ උණපුරුකේ දැම්මත් නැට්ට කෙලින් වෙන්නේ නැහැ වගේ මුන් හැදෙන්නේ නැහැ මුන් හැදෙන්නේ නැහැ ඉතින් හදන්න යන්න එපා කියලා කියනවා ඒකට තමයි ඔයගෙව කියන්නේ හා එතකොට කනකොකාගේ සුද පේන්නේ ඉගිලෙන විටල කනකොකාගේ සුද පේන්නේ ඉගිලෙන විටල ඒ කියන්නේ කකා ඉන්න කොකා ඉගිලෙනකොට සුද පේනවා කියලා නෙමෙයි මේ කියන්නේ මේ කන ඇවිල්ලා ඒ කනකොකාට කියන නම ඒ කිරිකොක්කු ඉන්න කනකොක්කු ඉන්න කිරිකොක්කු ඉන්නවා කනකොක්කු ඉන්නවා කිරිකොක්කු ආයල සුදුම සුදුයි හැබැයි කනකොකත් වහලා ඉද්දි සුදුම සුදුයි කතාව දන්න හරි වහලා ඉද්දි සුදුම සුදුයි මේක කියලා ඉගිලෙන්න තාට්ට ගහනකොටම කීලස් කලුයි කාගේද කනකොකාගේ හරිද ඒ නිසා කියන්නේ කනකොකාගේ සුද වෙන්නේ මොනවා කරනකොටද ඉගිලෙන කොට කියලා හරි සමහර අය මේව සද්ද නැතුව ඉන්නකොට එයාගේ කිසිම අධයක් උදයක් පේන්නේ නැහැ. අඩේ අපේ එයාට වැඩක් කරන්න දීලා බලන්න ඕනේ. එයාගේ තියෙන මොනවාද? සුදු පේන හැටි. කනකොක වහලා ඉන්නකොට තමයි අත්තරම දුඹුරු පාට. ඉගලෙනකොට තමයි සුදු පාට. ඕකේ අනිත් පැත්ත වෙන්නේ. හරි. දෙපැත්ත කියලා දීපුවා මතකයි. හරි. ඊළඟට ගහ හොඳ නම් අබරණකහ මක් වේද? ගහ නෙමෙයි ගල. මම බැලුවේ කවුරු හරි ඔබ්ජෙක්ෂන් එකක් දාවිද කියලා එයා කන්න. ගල හොඳ නම් අබරණකහ මක් වේද? ගල හොඳ නම් ඒක අඹරණකහ මොකක් වේද?
ඌ අපි දාලා ඉවරලා එක එක විදිහට අපි භාෂාව රසවත් කරනවා. පයබර වාට පිටකර බෙහෙත් බැඳා වගේ. ඒ කියන්නේ ඕක දිනවා සද්ධර්ම රත්නාවලී ධර්මසේන හඳුනගේ කතාවකත්. හරිද? ප්‍රතිකාර කරන්න ඕන වෙලාව ප්‍රතිකාර කරන්න නැතුව මැරෙන්න යන වෙලාව ප්‍රතිකාර කරාම හරියට පයබර වාට පිටර බෙහෙත් බැද්දා වගේ කියලා. ඒ කියන්නේ බෙහෙත් කරන්න ඕනේ දන්ට බෙහෙත් කරන්න නැතුව කරන්න ඕනේ දේට වෙන දේවල් කරාම ඒකට අපි කියනවා පයකර වාරාට බෙහෙත් බැඳා වගේ කියලා. හරි. ඔන්නවා තමයි උදාහරණ මොනවටද? අපි ඔය තව ඉස්සරහට පැහැදිලි කරගන්නවා. ප්‍රස්තාව පිරළු වලට. පිරළු අවස්ථාවට උචිත කියමන ප්‍රස්තාව පිරළු අවස්ථාවට කියන නැත්තම් තැනට සුදුසු කියමන බඳු අදහසක් යෙදුම් විශේෂයෙන් මතු කර දක්වන. බොහෝ විට මේවා කබෙදී යත්තේ කිසියම් කතාවක් වශයෙන් ඉදිරිමත් මුල් කරගෙන. හා දැන් ඔයා වාගේ පොතේ ලියන්න. ප්‍රස්තාව පිරළු යන්නේ අදහස කුමක්ද? ප්‍රස්තාව පිරළු යන්නේ අදහස කුමක්ද? ප්‍රස්තාව පිරළු යන්නේ අදහස කුමක්ද? ප්‍රස්තාව පිරළු යන්නේ හැමම කැමරා ඔන් කරන්න හැංගෙන්න එපා. මන්ද කාරණාව හැංගෙන්න. කවුරු හරි වාගේ මූණේ දැලි ගෑවද? ආ අන්න එහෙම ඉන්න පලස්සනට. හා කාගේවත් මූණේ දැලි නෑනි. හරි. ප්‍රස්තාව පිරළු යන්නේ අදහස් කරන්නේ කොමක්ද? නැත්නම් ප්‍රස්තාව පිරළු යන වචනේ අදහස කොමක්ද? ප්‍රස්තාව පිරළු යන වචනේ අදහස කොමක්ද? ප්‍රස්තාව පිරළු යන වචනේ අදහස කොමක්ද? අවස්ථාවට උචිත කියමන. එහෙම නැත්නම් තැනට සුදුසු කියමන වගේ අදහසක් තමයි මේකේ මතු කරන්නේ. දැනට උත්තරේ ලියන්න එපා හොඳේ. මට පේනවා ඔහෙ ලිව්වොත් මට දැනෙනවා. හරි. රයිට්. තැනට සුදුසු කියමන වගේ එකක් තමයි. අන්ධකාරය මා ඒ කියන්නේ ලයිට් නෑ කියලා කියන්නේ. කවුද කියන්නේ? යසිරු කියනවා අන්ධකාරේ මා ඉන්නේ දැන් කියලා. ඒ කියන්නේ කරන්ට් එක නෑ. හරි. මේවා පැබදී ඇත්තේ කිසියම් කතාවක් හෝ සිදුවීමක් මුල් කරගෙන. මොකක් හරි සිදුවීමක් හෝ කතාවක් මුල් කරගෙන තමයි මේවා නිර්මාණය වෙලා තියෙන්නේ. එසේම කිසියම් කතාවක් සත්‍යතාවයක් හෝ සමාන බවක් හෝ මුල් කරගත් පිරළුද ඇත. ප්‍රස්තාව පිරළු නිර්මාණය වීමට මුල් හේතු මොනවාද? ප්‍රස්තාව පිරළු නිර්මාණය වීමට බලපෑ හේතු මොනවාද? ප්‍රස්තාව පිරළු නිර්මාණය වීමට බලපෑ හේතු මොනවාද? ප්‍රස්තාව පිරළු නිර්මාණය වීමට බලපෑ හේතු මොනවාද? ඊළඟ ප්‍රශ්නේ. කතාවක් පොදනම් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් සිදුවීමක්, එහෙම නැත්නම් සත්‍ය දෙයක් හෝ ඊට සමාන දෙයක් නිසා ප්‍රස්තාව පිරළු නිර්මාණය වෙලා තියෙනවා. ප්‍රස්තාව පිරළු නිර්මාණය වීම සඳහා හේතු කරුණු මොනවාද? ලූසේ මෙන් වැනි වගේ නිපාත වලින් මේවා කෙලවර වී තිබෙන දක සමහරලාට වගේ එහෙමනේ මේවා ඉවර වෙන්නේ මේ පරංගියා කෝටි ගියා වගේ මේ ආඩ හැදිලා කඳ හැලිය වගේ අන්න ඒ වගේ තමයි මේවා නිකන් අවසන් වෙන්නේ ලූසේ මේ මෙන් වැනි වගේ නිපාත වලින් තිබෙන මේවා අවසන් වෙන්නේ හරිද මුක પરම්පරාවෙන් ඉදිරියට ගෙන පොදු ජනතාවගේ ව්‍යවහාර භාෂාවේ පොහසත්කම පෙන්වා දීමට ප්‍රස්තාව පිරළු කදිම නිදසුනකි එතකොට භාෂාවක තියෙන දියුණු බව කියා පාන්න තමයි ඇත්තටම මේ ප්‍රස්තාව පෙරළු භාෂාවකදී අපිට වැදගත් වෙන්නේ. ඉතින් යම්කිසි භාෂාවක මේ වගේ ප්‍රස්තාව පෙරළු එහෙම නැත්නම් පොදු කියුම් නේ මේවා තියෙනවා නම් ඒ භාෂාවේ ටිකක් දියුණු බව හැම භාෂාවකම මේව තියෙනවා. දැන් let by go on be by gone ඉංග්‍රීසි ගත්තාම let by go on be by gone ගිය දේ ගියා. එතකොට you mind your own business උඹ උඹේ වගේ බඩ බලාගෙන. ඒ වගේ එදුම් තියෙනවානේ. ඒ වගේ මේ nothing impossible කලර හැක්කක් නැහැ. ඔය වගේ හැමෝම පාවිච්චි කරන යෙදුම් තියෙනවානේ. ඒ වගේ සිංහල භාෂාවෙත් මේ වගේ යෙදුම් තියෙනවා. ඒවෙන් භාෂාවක තියෙන පෝසත්කම මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ඔන්න. හරි. දැන් තරඟය ආරම්භ කරන්නයි සූදානම. මෙන්න තරඟය ආරම්භ කරන්න සූදානම් වෙයි. කලින්ම මම කණ්ඩායම් දෙකකට බෙදා ගන්නවා. ඒ සහ B කියලා. එතකොට මට මේකට සහාය දක්වන්න සංවිධායක මණ්ඩලයට සම්බන්ධ වෙන්න කැමති දෙන්නේ හොඳට සිග්නල් තියෙන එන්නේ යන්නේ නැති ආවා ගියෝ නැති හරි නිබඳවම රැඳිලා ඉන්න කට් වෙන්නේ නැති හිටපු ගමන් අන්තරස් දහන වෙන්නේ නැති රහත් වෙන්නේ නැති අපේ දරුවෝ දෙන්නෙක් මට ඕනි හරි මට හෑන්ඩ් මාක් එකක් දාන්නකො සර්ට හෙල්ප් කරන්න පුළුවන් සංවිධායක මණ්ඩලයේ සාධාරණ විනිශ්චය මණ්ඩලයට ඇතුළත් කර ගැනීම සඳහා සාධාරණ විනිශ්චයකරුවෙක් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් හෑන්ඩ් මාක් එකක් දාන්න. හරි. දැන් කට්ටිය ඉඳා නැති ඔක්කොම තරඟයට සහභාගී වෙන්න. හරිද? මේක ඇවිල්ලා ගෞරවණීය තරතුරක් විනිශ්චය මණ්ඩලයට ඇතුළත් කරනවා කියලා කියන්නේ ගෞරවණීය තරතුරක්. හරිද?
එතකොට ඒක ලැබෙනවා කියන්නේ තරම් කරනවා වගේ නෙවෙයි. ඒක වෙන විශිෂ්ටයි. ඒක වෙන ශ්‍රේෂ්ඨයි. ඒක හරි අද්විතීයයි. හරි. සමහරට පුළුවන්. කවුද? කෙවින්. හරි මං කෙවින්ව ගන්නම්කෝ. කෙවින්. කෙවින්. මට හැබැයි කැමරා ඔන් වෙලා තියෙන්නත් ඕනේ අනිවාර්යෙන්. නැත්තම් මට යව පේන්නේ නැහැනේ. ඉස්සලම මේක හරි කේස් එකක් වෙනවා නේද? හරි. ශග්ගීරා කවුද ඉන්නේ? අපි ගමුද දර්ශිකා. දර්ශිකා මයික් එක ඔන් කරන්න. දැන් මේ වැඩේ අවසන් වෙනකන් දර්ශිකාට මයික් එක ඕෆ් කරන්න බෑ දර්ශිකා. ඔන්න දැන් දර්ශිකාව මන් දාගන්න විනිශ්චය මණ්ඩලයට. හරිද? රයි. ඔන්න දර්ශිකා විනිශ්චය මණ්ඩලය. දර්ශිකා මෙන්න මේ වගේ කොලයක් අරගෙන ගහගන්න දෙපැත්තට රූල AB කියලා දාගන්න. හරිද? තව එක්කෙනෙක් එපැයි. තව අපි එක්කෙනෙක් ගමු. කවුද ගන්නෙ? පිරි කවුද අපි කලින්ම කිව්වේ එක්කෙනා? කෙවින්. කෙවින් ගමු. කෙවින් ගන්න ඕන විනිශ්චය මණ්ඩලයට. කෙවින් මයික් එක ඔන් කරන්න. කෙවින්. හරි. කෙවින් මයික් එක ඔෆ් කරන්න බෑ දැන්. බැරි වෙලාවත් හොඳට අහගෙන ඉන්නොත් මයික් ඔෆ් නත් කමක් නැහැ. පස්සේ ප්‍රතිඵල ගන්න අනිවාර්යෙන් ඔන් වෙලා තියෙනවා. ගෙදර කවුරු හරි බෙල්ල මිරිකනවා වගේ සද්දෙන් කෑ ගැවුවොත් ඒ වෙලාවට විතරක් ඔෆ් කරගන්න. හරිද? එහෙම සිද්ධ වෙනවානේ. හරි. ඔන්න දැන් කෙවින් සහ කවුද? කෙවින් සහ කෙවින්. කෙවින් සහ දර්ශිකා. ඔන්න දර්ශිකා තමයි අපේ අද ගෞරවනීය විනිශ්චය මණ්ඩලය. හරිද? කවුද? ගෞරවනීය විනිශ්චය මණ්ඩලය. දර්ශිකා. කෙවිනුත් මේ වගේ පේනවද කෙවින්? පේනවනේ. මේ වගේ කොලයක් කරන් පේනවද? පේනවනේ. මේ වගේ කොලයක් කරන් AB කියලා දාගන්න. දැන් මම ලෑස්ති වෙන්නේ මේ කණ්ඩායම් දෙකට අදාළ පස් දෙනා 10 දෙනා තෝරගන්න. හරි හෑන්ඩ් මාක් දාගෙන යන්න. මේකට මට කැමරා ඔන් වෙනවා එනම් වඩා හොඳයි. ඒ නැතත් කැමරාවක් නැති කෙනෙකුට උනත් හෑන්ඩ් මාක් එකක් දාන්න පුළුවන් නම් ලිස්ට් එකේ ඉඳගෙන කණ්ඩායමට තෝරගන්නයි ලෑස්ති වෙන්නේ. ඉක්මනටම හෑන්ඩ් මාක් දාන කට්ටිය මම කණ්ඩායමට තෝරා ගන්නවා. රයිට් ලෑස්ති වෙන. ඉතාලම පහසු වැඩක් තියෙන්නේ. කණ්ඩායම් දෙකකට බෙදෙනවා. මම පළවෙනි කණ්ඩායමට තෝරගන්නයි හදන්නේ. හෑන්ඩ් මාක් එකක් දාන්න හැමෝම ඉක්මනට. රයිට්. රයිට්. දැන් එතකොට මේ විනිශ්චය මණ්ඩලයේ ඉන්න ඇතුළත් කරන්නේ අපි. හරි. එයා විනිශ්චය මණ්ඩලයේ විතරයි. බලමු හෑන්ඩ් මාක් දාලා තියෙන අය කවුද කියලා. හරි. අපි අචිනි හංසිකා එක කණ්ඩායමකට උන්න තෝරා ගන්නවා. මම මේ හෑන්ඩ් මාක් දාන විදියට උඩට උඩට දාලා ට්‍රයි කරලා උඩට උඩට ගන්න නම කවුද? හරි. ඔන්න අචිනි ඔයා මයික් එක ඔෆ් කරන්න බෑ. හරිද? තරඟය අවසන් වෙනකන් අචිනි ඔන්න ඒ කණ්ඩායමේ විනිශ්චය මණ්ඩලය ලියා ගන්න. අචිනි තමයි පළවෙනි ඒ කණ්ඩායමේ පළවෙනි තරඟකාරී. අචිනි. හරි. ඊළඟට අපි තෝරා ගන්නවා බී කණ්ඩායමේ ඊළඟ තරඟකාරී හැටේට හෑන්ඩ් මාක් දාලා පුළුවන් තරම් නම උඩට දාලා තියාගන්න. සමාදි. සමාදි මයික් එක ඔන් කරන්න. සමාදි. හරි. සමාදි ඇහෙනව නේද? ඇහෙනවා සර්. සමාදි. සමාදියේ මයික් මේ කැමරාවක් තියෙනවද? හරි. හරි. එහෙනම් සමාධි මයික් එක ඕෆ් කරන්නේ නැතුව ওই විදිහටම ඉන්න ඕන. හරිද? ඔන්න සමාධි ඉන්නේ බී කණ්ඩායමේ. හරි. සමාධි. සමාධි. ඔන්න විනිශ්චය මණ්ඩලය ලියා ගන්න දෙවෙනි තරඟකාරිය සමාධි. ඊළඟට සමාධි නෙවෙයි සමන්දි. සමන්දි. හරි. වෙරි තැන්ක් යූ. නම හරියට කිව්වට සමන්දි. හරි. සමන්දිනේ. හරි. ඔන්න සමන්දි ඈ. හරි. ඊළඟට හෑන්ඩ් මාක් දාන්න. ඒ අතරින් තමයි තෝරගන්න ඉක්මනට දාන්න. ඊට පස්සේ හැම වෙලේම දාගෙන ඉන්න මම කැමරා වලින් ඉන්න අයත් තෝරනවා. නම් අතරින් ඉන්න කට්ටියත් තෝරනවා. හැමෝම මන් තෝරගන්නවා. මට කවුරු වුණත් කමක් නැහැ. මේ තරඟේ ලස්සනට ගෙනියන්න. හරි. ඊට පස්සේ ඉන්නවා තරුෂ. 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 හරි. ඇහෙනවද තරුෂට? හරි. තරුෂ. හරි. මයික් එක ඕෆ් කරගන්න බා. තරඟේ අවසන් වෙනකන් තරුෂ. හරි. මං තරුෂ දාන්නේ ඒ කණ්ඩායමට. හරිද? තරුෂට මයික් එක මේ කැමරාවක් තියෙනවද? ඔව් සර්. කැමරාවක් කියන්නේ? කැමරා ඔන් කරලා තියෙනයි තරුෂගේ. ඔව් සර්. කැමරා කමක් නැහැ. කමක් නැහැ. තිබුණත් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හරි. තරුෂ. ඔන්න ඒ කණ්ඩායමේ දෙවන එකේන තරුෂ. ඊට පස්සේ අපි යනවා බී කණ්ඩායමේ ඊළඟ එකේන තෝරගන්න. ඉන්නවා කවුද? ලුතික. ලුතික මයික් එක ඔන් කරන්න. ලුතික. ලුතික. හරි. ලුතික මයික් එක ඔෆ් කරන්න.
අවසන් වෙනකන් ලුතික මම දානවා බී කණ්ඩායමට හරිද ලුතික දැන් මතක තියාගන්න ඕනි ලුතික නේද හා ඕ ඔව් සර් මම දානවා බී කණ්ඩායමට හරි ඊට පස්සේ සවින් සවින් ඊළඟට හෑන්ඩ් මාක් එක දාගෙන ඉන්නවා සවින් මයික් එක ඔන් කරන් සවින් හරි සර් හරි සවින් මයික් එක ඔෆ් කරන්න බා තරගයේ අවසන් වෙනකන් සවින්ට කැමරාවක් තියනවා ඔන් කරලා තියාගන්න සවින් වැටෙන්නේ ඒ කණ්ඩායමට හරිද ඒ කණ්ඩායමට හරිනේ සවින් ඇහෙනවද හරි සවින් අහු ඒ කණ්ඩායමට තමයි එකතු වෙන්නේ ඊළඟට අපි බලමු දැන් හෑන්ඩ් මාක් එකක් දාන මම වීඩියෝ ඔන් කරලා ඉන්න අය කෙනෙක් එක්කෙනෙක් දා ගන්නවා කවුද හෑන්ඩ් මාක් දාන්න එතකොට මම ටග් ගාලා තෝරා ගන්නවා හෑන්ඩ් මාක් එකක් අනිවාර්යෙන් දාන්න එතකොට මට තෝරුවේ ලේස ගන්න හරි අචිනි අචිනි අපි විනිශ්චය මණ්ඩලයේ තෝරගත්තනේ කවිද මේ විඳුනේ මේ විඳු බිනුක් හරි බිනුක් බිනුක්ව දානවා මම බී කණ්ඩායමට හරි බිනුක් හරි තව අපිට දෙන්නා හතර දෙනෙක් තෝරගන්න ඕනි ඉක්මනට හෑන්ඩ් මාක් එකක් දාන්න මම ටග් ගාලා ඒ අතරින් තෝරගන්නවා I cancel Chanitma බලමු අපි මෙතනින් එක්කෙනෙක් කැමරා ඔන් කරගෙන ඉන්න එක්කෙනෙක් හෑන්ඩ් මාක් එකක් දාන්න එතකොට තමයි කැමරා ඔන් කරලා තිබුණත් මම ටග් ගාලා තෝරගන්නේ හරි මෙතනින් මෙතන ඉන්නවා කවුද චනිත්මා මයික් එක ඔන් කරන්න චනිත්මා හරි චනිත්මා ඉන්නේ ඒ කණ්ඩායමේ හරිද චනිත්මා හරි නේද චනිත්මා හරි ඊළඟට ඉන්නවා අමාෂා මයික් එක ඔන් කරන්න අමාෂා සර් හෙනවා නේද අමාෂා බී කණ්ඩායමේ හරිද හරි සර් අමාෂා බී කණ්ඩායමේ තව අපේ තව දෙන්නෙක් ඕනි සසිරු මයික් එක ඔන් කරන්න සසිරු හරි සසිරුට ඇහෙනවද ඔව් හරි සසිරු ඉන්නේ ඒ කණ්ඩායමේ සසිරු විනිශ්චය මණ්ඩලේ ලියාගෙන ඇති මං හිතන්නේ ඊට පස්සේ ඉන්නවා පූර්ණිමා මයික් එක ඔන් කරන්න පූර්ණිමා හරි පූර්ණිමා කණ්ඩායමේ නේද බී කණ්ඩායමේ පූර්ණිමා බී කණ්ඩායමේ හරිද හරි සර් මෙන්න මේකයි තරංගය දැන් ඔන්න විනිශ්චය මණ්ඩලයේ සූදානම් නේද ලකුණු දාන්න හරියට දාන්න අනිත් අයත් නිවැරදිව දාන්න ඒ වගේම අනිත් අයට chat box එකේ දාන්න පුළුවන් උත්තරේ ඒ අයටත් මම ලකුණු දෙනවා මයික් එක ඔන් කරගන්න ඕෆ් වෙනේ කවුද සවින් අයන් මාක් එකක් දාලා උඩට ගන්න එතකොට මයික් එක ඔන් කරලා දෙන්නම් සවින් මයික් ඕෆ් කරගන්න එපා හරි ඔන්න මයික් ඔන් කරගන්න සවින් හරි අනිත් අය ඕෆ් කරගන්න එපා මේ විඳු මයික් ඔන් කරගෙන ඉන්න මේ විඳු මට හැමලේ මෙතන මයික් ඔන් කරන්න වෙනවා ඒ නිසා ඕෆ් කරගන්න එපා ෆෝන් ඕෆ් කරගන්න එපා කියලා කිව්වේ එපා ඒකයි හෑන්ඩ් මාක් එකක් දාලා උඩට එන්න නැත්නම් මේ වැඩේ කරන්න බෑ මයික් එක ඕෆ් කරගන්න එපා හරි මේ විඳු මයික් එක ඔන් කරගන්න දැන් ඔන් කරන්න පුළුවන් මේ විදිහට හරි මම ආයෙ ඔෆ් කරගන්න එපා තව කාගේ දෝෂ කියලා තියෙන්නේ ඔබා මම කවුරු හරි ඔෆ් කරගෙන දිනවා කවුද මයික් එක ඔන් නෑ චනිත්මා හරි චනිත්මා මයික් එක ඔන් කරගන්න ඔෆ් කරගන්න එපා නැත්නම් මට මයික් ඔන් කරගෙන ඉන්න ඉන්නේ හරි ඔන්න කට්ටියගේ මයික් ඔන් වෙලා තියෙන මෙන්න මෙහෙමයි වෙන්නේ දැන් ඒ කණ්ඩායමට සහ බී කණ්ඩායමට මාරුවට මම ප්‍රශ්න යොමු කරනවා පොඩ්ඩක් එහෙම මේ සද්ද වුණාට කමක් නැහැ ගෙදර කට්ටිය කෑ ගැහුණාට කමක් නැහැ මයික් ඕෆ් කරන්න එපා මාරුවට මම ප්‍රශ්න යොමු කරනවා එක ප්‍රශ්නයකට ලකුණු 10ක් හම්බ වෙනවා මෙන්න මෙහෙමයි මම ප්‍රශ්න යොමු කරන්නේ මම කිසියම් ප්‍රස්තුතයක් දානවා තායා තෝරගන්න නැද්ද කියලා අහනවා තෝරගන්නවා
ඔහොම ඉන්න මේක කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි ටයිම් එකත් එක්ක යන්න හරි අනිතා දැන් සම්බන්ධ වෙලා chat box එකේ අනිවාර්යෙන් දාන්න ඒ අනිතාගෙන් අහද්දි chat box එකේ මට විතරයි පේන්නේ ඒ නිසා අනිතා දාන්න මම නම ලියා ගන්න ඉස්සෙල්ලා මට උත්තරේ වෙන කෙනා එයාට ඔච්චර ලකුණු ගන්න පුළුවන්ද කියලා බලනවා හරිද එතකොට ඔයාලා ඇස් වෙලා ඉන්න මම අහනකොට ඔයා chat box එකේ දාන්න ඔයා දාපු ගමන් ඔයාගේ නමත් එක්ක ඔයාලා කොච්චර ලකුණු ගන්නවද කියලා මම මේක සටහන් කරගන්න හරි right එන්න මේමය අහන්නේ මෙන්න මේ වගේ මම කියමන් ටිකක් කියනවා ඒකට අදාළ ප්‍රස්තාපිරුල මතක් කරලා කියන්න මම කියමන් ටිකක් කියනවා ඒකට අදාළ ප්‍රස්තාපිරුල tag ගාලා ඔය පැත්තෙන් කියන්න ඕන හරිද ඕකේ සර් ලති කවුද ලෙතිකා ලෙතිකා ලතිකා ලතිකා ආ මයික් ඔන් කරගන්න ඒරුවන් දාලා නැහැ ලුතිකා මයික් එක ඔන් කරගන්න රයිට් ඒරුවන් දාලා නැහැ ඒ නිසා කාටවත් පේන්නේ නැහැ මම ඒරුවන් දාගෙන හරි දැන් හරි රයිට් ඔන්න වැඩේ පටන් ගන්නවා පළවෙනි ප්‍රශ්නය විනිශ්චය මණ්ඩලයේ සූදානම් නේද ලකුණු එක ප්‍රශ්නයකට ලකුණු 10යි ඔන්න ලෑස්ති වෙලා ඉන්න කවුද අපේ විනිශ්චය මණ්ඩලය කෙවින් සහ දර්ශික හරිද කෙවින් ලෑස්තිද හරි මෙන්න ඒ කණ්ඩායමේ පළවෙනි තරඟකාරිය අචිනිට ලැබෙන විස්තරය මේ විස්තරයට අදාළව අචිනිට පුළුවන් උත්තරය සපයන්න අචිනිට බැරි වුණොත් මම ඊළඟ කණ්ඩායමට දෙනවා ඊළඟ කණ්ඩායම උත්තරය දුන්නොත් ලකුණු 5යි හරි රයිට් දෙනලද සහයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ කිරීම දෙනලද සහයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ ගැනීම අචිනි මොකද්ද මේකට දෙන්න පුළුවන් ප්‍රස්තාපිරුල දෙනලද සහයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ කිරීම බොරදියේ මාළු බානවා ටිකක් කිට්ටුවට ආවා නමුත් නිවැරදි පිළිතුර ලෙස බාර ගන්න බෑ හෂිනේ උත්තරයක් දාලා දිනා තාම කවුරුත් දාලා නැහැ දෙනලද සහයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ කිරීම හරි අචිනිට තව අවස්ථාවක් දෙනවා මං හිතන්න කටුස්සගේ කරේ මාළි බැඳ වගේ අචිනිද උත්තරේ දුන්නේ නවි නෑ නෑ අචිනි විතරයි උත්තරේ දෙන්න ඕනේ අචිනිගෙන් අහුවම වෙන කවුරුත් උත්තර දෙන්න එපා අචිනිට තව අවස්ථාවක් දෙනවා දෙනලද සහයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ කිරීම අචිනිට මාව ඇහෙනව නේද අචිනි ඇහෙනවා සර් හරි මේකට උත්තරේ දෙන්න පුළුවන්ද බලලුන්නවා කොස්සට බානවා වගේ හරි අවසන් දෙකක් දුන්නා අපි යනවා දෙවන කණ්ඩායමේ කෙනෙක්ට දෙවන කණ්ඩායමේ සමන්දි ලුතික වේනුක් අමාශා පූර්ණිමා කාට හරි උත්තරේ කියන්න පුළුවන් රයිට් කාට හරි පුළුවන් උත්තරේ කියන්න සර් ඔව් අංගේ ද කන කනවා වගේ කවුද මේ ලුතික හරි ලුතික බලමු උත්තරේ නිවැරදිද කියලා විනිශ්චය මණ්ඩලය බලාගෙන ඉන්න අහගෙන ඉන්න ඕනේ උත්තර අමාශාගේ මයික් එක ඕෆ් වෙලා අමාශා ඕෆ් කරගන්න එපා හරි දැන් ඔන්න ඔන් කරගන්න අමාශා හරි ආයෙ ඕෆ් කරගන්න එපා බලමු උත්තරේ හරියද කියලා ගෝණි නැතුව කරේ යන්න හදනවා වගේ තමයි උත්තරේ ගෝණි නැතුව කරේ යන්න හදනවා වගේ තමයි උත්තරේ කණ්ඩායම් දෙකටම ලකුණු ලැබෙන්නේ නැහැ රයිට් කණ්ඩායම් දෙකටම ලකුණක් ලැබෙන්නේ නැහැ අපි යනවා මෙන්න බී කණ්ඩායමේ සමන්දිටයි අවස්ථාව සමන්දි මයික් එක ඔන් කරගෙන නේද ඉන්නේ සමන්දි අහනවා නේද සර් හරි පටන් ගද්දී ඉවර කර ගැනීමට අත්හැරීමටත් නොහැකි වීම පටන් ගද්දී ඉවර කර ගැනීමට අත්හැරීමටත් sorry අත්හැරීමටත් නොහැකි වීම ආයමත් කියනවා පටන් ගද්දී සමන්දිටයි අවස්ථාව බී කණ්ඩායමේ පටන් ගද්දී ඉවර කර ගැනීමටත් අත්හැරීමටත් නොහැකි වීම මේකට අදාළ ප්‍රස්තාපිරුල මොකද්ද හරි තාර බලන් chat box එකේ දාන්න තමන්ට ඔළුවට එනවා නම් මොකද්ද ප්‍රස්තාපිරුල කියලා chat box එකේ දාන්න පුළුවන් හරි අමන්දිට බැයි නම් අපි ඊළඟ කණ්ඩායමේ එක්කෙනෙකුට අවස්ථාව දෙනවා හරි පොඩ තප්පරයක් ඉන්න නිවැරදි පිළිතුර අපිට එක්කෙනෙක් එවනවා ඉන්න ඒවල තියෙන්නේ
සිතුමිණි සිතුමිණි සිතුමිණිට ලකුණු 10ක් දෙනවා ඔන්න විනේශ මණ්ඩල ලියා ගන්න සිතුමිණි පොඩක් ඉන්න සිතුමිණි 10 රයිට් අනිත් කණ්ඩායමේ කාට හරි පුළුවන් උත්තරය දෙන්න දැලිපියෙන් කිරි කනවා වගේ දැලිපියෙන් කිරි කනවා වගේ කියලා කියන්නේ බලමු උත්තරේ හරිද කියලා බලමු අපි උත්තරේ හරිද කියලා දැලිපියෙන් කිරි කනවා වගේ කියලා තමයි කියන්නේ බලමු වටි වලිගේ අල්ලා ගත්තා වගේයි තමයි උත්තරය කරපු දෙයක් අතාරින්නත් බෑ ඒ වගේම නතර කරගන්නත් බැරි නම් අපි කියනවා කොටි වලිගේ අල්ලා ගත්තා වගේ කියලා ඉවර කරන්නත් බෑ අතාරින්නත් බෑ එහෙනම් කණ්ඩායම් දෙකේම කාඩවත් අපිට ලකුණු දෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ මෙන්න ඊළඟ ප්‍රශ්නය තරුෂ තරුෂයට අහනවද මාව තරුෂ ඔව්ද තරුෂ ඔව්ද හරි යමකට යමකට පුරුදු වීට එයි අපහස්තාවයක් නොදැනීම යමකට පුරුදු වීට එයි අපහස්තාවයක් නොදැනීම මොකද මේකට අදාළ ප්‍රස්තාපිරුල මොකද නේ ඈ නවය යමකට පුරුදු වීට එයි අපහස්තාවයක් නොදැනීම මොකද්ද මේකේ ප්‍රස්තාපිරුල මම හිතනවා පොඩ පොඩ දැන් උදව් කරන්න වෙයි වගේ ලකුණු ගත්තේ නැති නිසා මේක නිකන් ටිකක් කර්මාන්තයකට සම්බන්ධ එකක් කර්මාන්තයකට සම්බන්ධ එකක් කර්මාන්තයකට නිකන් තලනවා වගේ සිද්ධියකට සම්බන්ධ එකක් පිටුල් ආ ආයුධත් සම්බන්ධයි ටිකක් මේ මේ ප්‍රස්තාපිරුල නිර්මාණය වෙන තැනට හරි අපි දෙමු ඊළඟ අවස්ථාව යුද්ධ කඩුව යුද්ධ යුද්ධ නැති කඩුව කොස් කොටන්නද හරි බී කණ්ඩායමෙන්ද උත්තරය ආවේ නෑ ඒ කණ්ඩායම මං තරුෂමද ඔව් සර් හරි උත්තරය නම් ඒක නෙමෙයි තරුෂ තව පොඩ්ඩක් මං ලේසි කරලා දෙන්නම් අවි ආයුධයම හදා ගන්න යන තැනක් එක්ක සම්බන්ධයි මේක අවි ආයුධයම හදා ගන්න යන තැනක් එක්ක ටිකක් සම්බන්ධයි සම්මලේ බන්න පිට සර් වඩා කියන යන් සම්මලේ ඉන්න මයින වගේ ටිකක් ළඟටම ආවා නමුත් උත්තරේ නම් ආවේ නැහැ අපිට ප්‍රස්තාපිරුල ගැන තියෙන දැනුම පොඩින්න දැන් මේ අවස්ථාව B කණ්ඩායමට අපි අවස්ථා දෙකක් දුන්නා ඕන B කණ්ඩායමේ කාට හරි පුළුවන් උත්තරේ සපයන්න සර් සම්මලේ බල්ලා පිටු කන්නේ නැහැ කනගුණාට දෙන්නේ කම්මලේ බල්ලා පිදුරු කන්නේත් නැහැ කනගුණාට දෙන්නේත් නැහැ කියලා කියන්නේ කම්මලේ බල්ලා පිදුරු කන්නේත් නැහැ කම්මලේ ගොන්නුත් නැහැ හරි ඒ අනුව කාටවත් මට පේන හැටියට මේකේ ෂා හරි එකෙනෙක් උත්තරේ වෙනවා ෂකිරා ෂකිරා හරියට උත්තරේ වෙනවා ෂකිරා ෂකිරාට ලකුණු 10ක් හම්බෙනවා ෂකිරා ඒකත් විනිශ්චය මණ්ඩලය ලියා ගන්න ෂකිරා කවුද මයික් එක ඕෆ් වෙලා තියෙන්නේ කාගේද මේ මෙවිනිදු මෙවිනිදු प्रश्न हरी अचनी हरी समी हरी तरशी हरी कंडा दिखा मेके उत्तरे बल मेना उत्तरे यमक पुर्दूट अम्मले बल्लागे කම්මලේ ඉන්න බල්ලා වගේ කම්මලේ ඉන්න බල්ලා වගේ කම්මලේ ඉන්න බල්ලට එන ගැහුවට දැනෙන්නේ නැහැ කියලා කියන්නේ හරි ඊළඟට අපි යන්නේ ලුතික බී කණ්ඩායමේ ලුතික ගාවට තමයි යන්නේ මෙන්න බී කණ්ඩායමේ ලුතිකට ලැබෙන සරල පහසු ප්‍රශ්නය ලුතික ලෑස්තිද ලුතික නැහනම් රයිට් බලමු ලුතිකවත් පළවෙනි ලකුණු 10 ගණනේද කියලා අපිට අත්පුඩියක් ගන්න බලාගෙන ඉන්න කට්ටියට හරි දෙපැත්තකින් තැලෙන යලවෙන්නට අපහසු කරදරයකට පත්වීම දෙපැත්තකින් තැලෙන ගැලවෙන්නට අපහස් කරදරයකට පත්වීම ලුතික පදාමලේසි කට්ටිය දානවා චැට් බොක්ස් එකේ නම් හොවගාලා වැටෙනවා දෙපැත්තකින් තැලෙන ඔව් ලුතික ලුතික කියන්න මං අහගෙන ඉන්නේ ලුතික කියන්න ඉදිරිය මිස්කත් දෙපැත්තකින් තැලෙනවා ගැලවෙන්නත් බෑ තොර අපහස් කරදරයකට පත්වීම දුරුදීය මිස් ගත්තා වගේ අයින් කරු දෙයලා මිරිස් ගත්තා වගේ කියලා තමයි කියන්නේ ඒ කරන්නේ
තාම chat box එකේ වැටුනේත් නැහැ. අර chat box ඔව් පඩගෙන පඩගෙන තාම ලුතිකට තමයි අවස්ථාව. ලුතිකකට තමයි දෙවෙනි අවස්ථාව දෙකක් දෙනවා ලුතික. දෙපැත්තකින්ම තැලෙනවා. නිකන් හිතලා බලන්නකෝ. ගැලවෙන්නටත් බෑ. දෙපැත්තකින් තැලෙනවා. මේක ටිකක් මේ අන්න දානවා කවුද දැමිච්චු ටක් මම බලා ගන්නම් දාපු එක්කෙනා chat box එකට අමාෂා 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 උත්තරේ දානවා අමාෂාට ලකුණු 10ක් හම්බ වෙනවා හරි ඒකත් විනිශ්චය මණ්ඩලේ පැත්තකින් දියලා තියාගන්න අමාෂාට මේක ටිකක් මේ බුලත් වීරියට සම්බන්ධ දෙයක් මේ ලුතික පොඩ්ඩක් ඔන්න ලේසි කරා බුලත් වීරියට සම්බන්ධ දෙයක් හරි එහෙනම් ලුතික මම අනිත් කණ්ඩායමේ කාට හරි අවස්ථාව දෙනවා එහෙනම් ඊළඟ කණ්ඩායමට අවස්ථාව उत्तरे उत्तरे उपकार उपकार අන්නයව පසසන අවස්ථාවලදී අපි මෙහෙම කියනවා මොකද කියන්නේ ගගේ හොඳට අවඩන්නාසේ වෙරි ගුඩ් දැන් ක්ලැප් එකක් දෙන්න හොඳ ආත්පල සන්නාදයක් ලකුණු 10ක් ලබා ගන්නවා තමන්ගේ කණ්ඩායමට ඒ ලකුණු 10 සවීන් ලබා ගන්න හොඳ ක්ලැප් එකක් දෙන්න රයිට් එහෙනම් මේ ගාවට අපි යන්නේ බිනුක් වෙන්න ඕනි මට මතක හැටියට බිනුක් බිනුක් කැහෙනවද बिनुक द तेनुक द बिनुक द बिनुक द आपे विनिश्चय मंडले नाम लिया करते क्रिक मार किया ना ए बी कंडा में तुम नहीं आ बिनुक हाँ बिनुक 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 किन नाम है आ बिनुक माइक को ऑफ किया किन बिनुक M E V चंदों ये बात नहीं अरे बिनुक माइक को ऑन कर गान अरे ऑन बिनुक कहने वाले थे अरे मैंने बिनुक तला बेना प्रश्न है उत्तरे अरे के उत्तरे में कने गंगे नवत्रों भी मुद्दा आवाज़ ना उन उत्तरे मैंने बिनुक तला बेने का देदेने को अतर बालावत नोकेले पीमा तीबीमा देदेने को अतर बालावत नोकेले पीमा तीबीमा chat box එකේ දාන්න මම එයාටත් ලකුණු දෙනවා ටග් ගාලා දෙදෙනෙකු අතර බලවත් නොගැවිතුමක් තිබුණාම අපි මෙන්න මේ වගේ කියලා කියනවා හරි මෙතුලි එහන්සා මෙතුලි උත්තරේ වෙනවා මෙතුලිට ලකුණු 10ක් දා ගන්න විනිශ්චය මණ්ඩලය මෙතුලි එහන්සා උත්තරේ වෙනවා අමාශත් එවනවා උත්තරයක් සමහර විට එක ගැලපෙන්න පුළුවන් බලමු මේතකොට මිතුලි තමයි දැනට උත්තරේ වෙලා තියෙන්නේ දෙදෙනෙකු අතර බලවත් නොගැලපීමක් තිබුණාම අපි මෙන්න මේ වගේ කියනවා සාමාන්‍ය ගොඩක් කාලවලට අපි මේක මේ කවුද මේ දිනොක් කියන අය සුදු ගෑනු ළමයේ කළු පිරිමි ළමයේ විවාහ කරගෙන එමින් ඉන්න වෙලාවටත් නිකන් මෙන්න මේ වගේ කියනවා අපි මොන ටිකක් ලේසි කරා චුට ලේසි කරා කළුම කළු පිරිමි ළමයේ සුදුම සුදු ගෑනු ළමයේ එහෙම විවාහ කරගත්තාමත් මෙහෙම කියනවා හරි කියන්න කැඩුලියෙන් කපුටා වැහුවා වගේ හරි වලට හරි බලමු උත්තරේ හරිද කියලා ඔය බිනුක් ලකුණු 10 එහෙම කිව්වම තමයි බිනුක්ටත් මතක්ුනේ. සම්බුළු ගෙඩිය කපුටා වැහුවා වගේ. ඇයි සර් බිනුක් නෙමේ. එහෙනම් කවුද කිව්වේ? තරුෂ. ඈ? තරුෂ. ඇයි තරුෂ කිව්වේ? තරුෂට අවස්ථාව දුන්නේ නැහනේ. මම තරඟ නීති රීති උල්ලංඝනය කරපු නිසා බී කණ්ඩායමට ලකුණු 10ක් දෙනවා. ඔන්න ඈ. බී කණ්ඩායමට ලකුණු 10ක් දාගන්න ඕනි කවුද? විනිශ්චය මණ්ඩලය. මම අවස්ථාව දෙනකන් විවසා සිටපු නැති එකට. හරි. උත්තරේ තමයි මොකද්ද? සවීන්. හරි සවීන්. සවීන් නයිපාර මයික් එක ඔන් කරගෙන
මට මේවා ඔන් කර කර ඉන්න වෙලාවක් නැහැ හොඳේ ඔෆ් කරගන්න එපා ඔන්න සවීන් මයික් එක ඔන් කරගන්න හරි කැමරේ ගෙඩිය වහපු කපුටා වගේ රයිට් මෙන්න ඊළඟට ඔනිත්මා 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 ඉන්නව නේද ඔනිත්මා හෙනව නේද ඔනිත්මා 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 නැද්ද ඔනිත්මා අනේ චනිත්මාද දිනේෂ මණ්ඩලේ මට කියන්නේ නම ලියාගත්තේ මොකද්ද කියලා ඒ කණ්ඩායමේ හතරවෙනියට චනිත්මා චනිත්මා හරි චනිත්මා චනිත්මා හේනවද ඔව් සර් හරි අම්මෝ එක අකුරක් සද්දේ වැරදුනා සද්ද නැතු ඉන්නවා චනිත්මා සබ සම්පත් වලින් අඩුවක් නොමැතිව සතුටින් සිටීම මොකද්ද මේකේ ප්‍රස්තාපිරුල ඒක තමයි උත්තරේ ගොඩක් අය වෙනවා සබ සම්පත් වලින් අඩුවක් නොමැතිව සතුටින් සිටීම චනිත්මා ලේසි සින්දුවකුත් තියෙනවා පහුගිය දවස්වල අර රෙඩ් කියලා ගායකයෙක් එහෙමත් ඒ සින්දුව ගායනා කරා පරණ චිත්‍රපටියක එයාගේ කියලා කියන්නේ නමුත් ඒක 1900 මරගණන් වල චිත්‍රපටයේ ගීතයක් මොකද චනිත්මාට මතක් වෙන්නේ නැද්ද චනිත්මා දැන් ඒක ඇති හරි එහෙනම් අපි බී කණ්ඩායමේ කාට හරි අවස්ථාව දෙනවා ඔන්න ලකුණු පහක් ලබා ගන්න අවස්ථාව ඒ කණ්ඩායමේ කාට හරි පුළුවන් ඔව් කවුද මේ අපි ඒ කණ්ඩායමෙන් කියන්නේ ඒ කණ්ඩායමෙන් අවස්ථාව දෙන්නේ නැහැ මම බී කණ්ඩායමට තමයි අවස්ථාව දෙන්නේ බී කණ්ඩායම කිව්වේ නැත්නම් ඔන්න ඒ කණ්ඩායමට නම් අවස්ථාව දෙනවා හරි බී කණ්ඩායම කවුරුත් කියන්නේ නැති නිසා මම යලිත් ඒ කණ්ඩායමට අවස්ථාව දෙනවා හරි කියන්න ඒ කණ්ඩායම දෙලෙන්කා කිරේට දන්නා වගේ මොකද්ද जीवित मगे तीन मतक कर අමාෂා අමාෂාට ඇහෙනව නේද මාව අමාෂා හරි අමාෂාට ලැබෙන පූර්විකාව මෙන්න තමාට අයිති නැති රාජකාරියක් රිමිට ගොස් අමාරුවේ වැටීම තමාට අයිති නැති රාජකාරියක් කරන්න ගිහලා අමාරුවේ වැටීම තමන්ට අදාළ දේවල් කරන්න ගිහලා තමාට අදාළ නැති දේවල් කරන්න ගිහලා අමාරුවේ වැටුනම අපි කියනවා මෙන්න මෙහෙම කොහොමද निवृत्ति කමක් නෑ මම නිවරුදු පිළිතුරු විදියට බාරගෙන අමාෂා ලකුණු 10ක් හම්බෙනවා දෙන්න හොඳ අත්පොල සන්නාදයක් හැබැයි අමාෂා දෙපැත්ත මාරු කරලා ගියේ බූරුවගේ වැඩේ බල්ලා කරා වගේ වැඩක් තමයි කරේ බල්ලගේ වැඩේ බූරුවා අසාධාරණයි කියලා කියන්නේ හා අසාධාරණයි කියලාද කියන්නේ ආ කමක් නෑ ඒ වගේ හරි උත්තරයක් හරි දුන්නේ නැගින්දා මම දෙනවා මගේ සතුටට ලකුණු 10යි හරි ඊළඟ කවුද කවුද අසාධාරණයි කිව්වේ තව ලකුණු 10ක් කපා ගන්නවද නැද කවුද හරිද ඊළඟට දැන් කවුද කියලා කිව්වොත් නම කියන්නේ නැහැ නම කිව්වොත් ඒක ලකුණු කැපෙනවා හරි ඊළඟට සසිරු
සසිරු ඇහෙනව නේද මාව සසිරු ආ සසිරු කියන්නේ නැති අර මයික් එක ඕෆ් කරගෙන ඉතිබ්බ අයියෝ යසිරු නේ යසිරුගේ නම හොයන්නත් බෑ යසිරු දැන් මොකද සිංහලෙන්නේ තියෙන්නේ යසිරු නම මේක සිංහලෙන් ටයිප් කරන්නත් බෑ හරි යසිරු මට හෑන්ඩ් මාක් එකක් දාලා නම උඩට ගන්න යසිරු යසිරු ඔන්න මං කිව්ව මයික් එක ඕෆ් කරගන්න ඉන්න නැතු ඉන්න කියලා යසිරු සිංහලෙන් නේද නම තියෙන්නේ ඒකනේ හෑන්ඩ් මාක් එකක් දාලා උඩට ගන්න නම ලිස්ට් එකේ උඩට එනවා හෑන්ඩ් මාක් එකක් දැම්මම मट विनिश मंडल यसीरुद ससीरुद යසිරුද සසිරු යසිරු කියලා තියෙන්නේ හරි යසිරු දැන් මට හොයා ගන්න බැරුව ඉන්නේ මෙතන කැමරා ඔන් කරලා තියෙනවද කියලා එහෙමවත් බලාගම හෑන්ඩ් මාක් එකක් දාන්න කැමරාවවත් ඔන් කරලා තියෙනවා හොයා ගන්න වැඩේ තියෙන්නේ රීනේම් කරලා තියෙන්නේ සිංහලෙන් තියෙන්නේ මමට යසිරු වරේට මේ වෙලාවේ වෙන තරඟකරුවෙක් තෝරගන්න සිද්ධ වෙනවා කවුරු හරි හෑන්ඩ් මාක් එකක් දාන්න ඉක්මනට මම යාව ඒ කණ්ඩායමට තෝරගන්නවා ඉක්මනට හෑන්ඩ් මාක් එකක් දාන්න හරි මෙන්න මෙතන ඉන්නවා කවුද මෙහාරා මයික් එක ඔන් කරන්න මෙහාරා හරි මෙහාරව මම තෝරා ගන්නවා සසිරු වෙනුවට ඔන්න ඒ කණ්ඩායමේ හතර පස්සෙනි තරඟකාරිය තමයි නිහාරා රයිට් ඔන්න මම නිහාරව දානවා එතෙන්ට හරි නිහාරා මෙන්න ඔයාලට ලැබෙන නිහාරා ඇහෙනව නේද මාව ඔව් සර් හරි ඔන්න නිහාරාට අවස්ථාවක් ආවා යසිරු මයික් එක ඕෆ් කරගත්ත එකෙන් සා එයාගේ නම සිංහලෙන් තියෙන එකෙන් හරි ප්‍රයෝජනයක් නොමැති දෙයකට මහන්සි වීම ප්‍රයෝජනයක් නොමැති දෙයකට මහන්සි වීම මේකට අදාළ ප්‍රශ්න කරලා මොකද්ද ගංගට ඉනි කැපුවා වගේ මොකද්ද उत्तर बार गंगट इन हिलकूड मथुरा दिन वगे दिखमा तम की निहारट लकन दहा दिन अतल निहारट अलुला तमंग कंडा वेरी गुड राइट ඊළඟට හම්බෙන්නේ පූර්ණිමා. පූර්ණිමා මාව ඇහෙනවද පූර්ණිමා? ඔව් සර්. හරි. මෙන්න පූර්ණිමාට ලැබෙන. මෙන්න පූර්ණිමාට ලැබෙන. පූර්විකාව. තමන් විසින්ම නොතිබූ කරදර ඇති කර ගැනීම. තමන් විසින්ම නොතිබූ කරදර ඇති කර ගැනීම. තමන් විසින්ම නොතිබූ කරදර ඇති කර ගැනීම. पूर्णिमा मुखद करने अवस्था अरे ये कंडा में का डारी पुलवा मेकड़ा दाल प्रस्ताव मुखा दिखा क्या ये कंडा में नहीं खाऊ दे तरंग करू आहो तरंग कारी खाऊ दे
කවුද? තරුෂද? සවීන්ද? කවුද? සවි? ආ සවීන් කියන්න උතරේ. උඩ බලන් කියලා ගහනවා වගේ. උඩ බලන් කියලා ගහනවා වගේ. උඩ බලන් කියලා ගහනවා වගේ. හරි. ච දෙබරට ගල් ගැහුවා වගේ තමයි මේකේ ප්‍රස්තාපිරුල. මේ කොහෙවත් යන ගමන් දෙබර වලට ගල් ගහලා නිකන් අහක තියෙන දේවල් ඇඟේ පටල ගන්නවට අපි කියන්නේ දෙබරට ගල් ගැහුවා වගේ කියලා. ඕක කියන්නේ. අහක යනයි ඇඟේ දාගත්තා වගේ. අහක යනයි ඇඟේ දාගත්තා වගේ කියලත් හරි. දැන් ඉතින් මම උත්තරේ දෙන්නු නිසා ඒකට මම ලකුණු දෙන්නේ නැහැ. හරි. ඔන්න තරඟයේ පළමු වටේ අවසන් වෙනවා. අපි විනේශ මණ්ඩලයට කියමු ලකුණු සංඛ්‍යාව ඉදිරිපත් කරන්න කියලා. කවුද? කෙවින් සහ දර්ශිකා. කෙවින් කෙවින් කියන්න ඒ කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව 25යි. කෙවින් කියනවා ඒ කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව 25යි කියලා. එතකොට කෙවින් කියන්නේ බී කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව 20යි. 20යි. එතකොට දර්ශිකා කියන්නේ ඒ කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව දර්ශිකා දර්ශිකා විනේශ මණ්ඩලේ මං කිව්වද ඔයාලා ගියනද ආ දර්ශිකාගේ මයික් එක ඕෆ් කළා හරි දර්ශිකා මයික් ඔන් කරගන්න හරි දර්ශිකා කියන්න ඒ කණ්ඩායම ලකුණු කීයද දර්ශිකා ඇහෙනවද දර්ශිකාට මාව ඒ කණ්ඩායම මේ ලකුණු 25යි 25යි මේ කණ්ඩායම ලකුණු බීබී යාට පොඩ ලේට් වෙලා හැම ඒ කණ්ඩායම මේ ලකුණු 25යි සර් බී කණ්ඩායම බීබී 20යි හරි ඒ අනුව ලකුණු පහක පරතරයකින් ඒ කණ්ඩායම ජයග්‍රහණය කරන අත්කොල සන්නාදයක් දෙන්න ඒ කණ්ඩායමට. අතර මම මේ වැඩේ කරන්නේ ප්‍රස්තාපිරුල ටිකක් වැඩිපුර මතකයේ තියාගන්න අවස්ථාව දෙන්න. දැන් පේනව නේද අපිට ටිකක් ඔච්චර කිව්වත් එකපාරට ඔළුවට එන්නේ නැහැ කියලා. හරි. පාඩමේ ඉතුරු කොටසට යන්න කලින් මම ඔයාගේ මානසිකත්වය වෙනස් වෙන්න පොඩි වැඩක් කරනවා. වීඩියෝ ක්ලිප් එක දෙනවා ඔයාට බලන්න. අපි වීඩියෝ ක්ලිප් එක බලලා මයික් ඔෆ් කරන්න හැමෝගෙම මයික් ඔෆ් කරගන්න. හරි වා ඔෆ් කරේ නැත්නම් මම මේ ඔෆ් කරන්න. රයිට්. වීඩියෝ ක්ලිප් එක බලන්න ලෑස්තිද එහෙනම්? වීඩියෝ ක්ලිප් එක බලලා පාඩමේ ඉතුරු කොටස අපි ඉක්මනට යන්න. රයිට්. මම හිතනවා මේ පාඩමේ ඉතුරු කොටස බලලා වීඩියෝ ක්ලිප් එකට ගියා නම් හොඳයි කියලා. ඔන්න දැන් chat box එකේ chat කරන අයට මේක දෙන්නේ විසඳුමක් ලබා දිය නොහැකි අයකු වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම. දාමුක්ක් ගාලා chat box එකේ මොකද්ද මේකට එන ප්‍රස්තාපිරුල කියලා. විසඳුමක් ලබා දිය නොහැකි අයකු වෙත ප්‍රශ්නයක් බාර දීම ඉදිරිපත් කිරීම. මොකද්ද ප්‍රස්තාපිරුල? බේරගෙන් පාර අහුව වගේ. හරියටම හරි. ඒ කියන්නේ අපිට උත්තරේ හරියට මේ වෙනවා. රයිට්. අචිනි හංසිකා බීරගෙන් ආ නැහැ අචිනි හංසිකා වනේ වෙන එක ඉබ්බගෙන් පිහාට ඉල්ලනවා කියන්නේ කවුරු හරි උත්තරේ දාලා තිබ්බ දැන් හොයා ගන්න හරියම රයිට් බලමු උත්තරේ ඒක තමයි ඉවරද උත්තරේ මෙන්න මොකද්ද බීරගෙන් පාර අහුවා වගේ ඔන්න තව අවස්ථාවක් දෙනවා ප්‍රයෝජනයක් නැමති දෙයකට මහන්සි වීම දාන chat box එකේ ප්‍රයෝජනයක් නැමති දෙයකට මහන්සි වීම මොකද්ද ප්‍රස්තාපිරුල ප්‍රයෝජනයක් නොමැති දෙයකට මාංශ වෙනවා වගේ මාංශ වීම ආස දීමම් බැන්ඩා වගේ හිල් කෝඩෙන් වතුර ඇඳීම හිල් කෝඩෙන් වතුර ඇඳීම හරි බලමු උත්තරේ හිල් කෝඩෙන් වතුර අදිනවා වගේ හරි සමහර අය උත්තරේ වල තිබ්බා ඊළඟට අපි කතා කරන්නේ ආත්මෝපදේශ ගැන ආත්මෝපදේශ කියලා කියන්නේ ආප්ති අනුවෙන් අදහස් කරනවා දැනුම අපි වීඩියෝ එක මේ ටික කතා කරලා වීඩියෝ එක බලමු ආප්ති අනුවෙන් අදහස් කරනවා දැනුම ඇති ඇසූ පිරිය තැන් නැති බව හරි දැනුම ඇති ඇසූ පිරිය තැන් නැති බව ඔයාගේ පොතේ දැන් ඊළඟ ප්‍රශ්න ලියා ගන්න ආප්තේ ආප්තෝපදේශය anu කුමක්ද ආප්තෝපදේශය anu කුමක්ද ආප්තෝපදේශය anu කුමක්ද
ආප්ත උපදේශය යනු කුමක්ද? ආප්ත උපදේශ. හරි. ව්‍යත්‍යයන් ඒ නිසා බහුශෘතයන් විසින් දෙන ලබන උපදේශ අවවාද ආප්ත උපදේශ වශයෙන් හඳුන්වා දිය හැකිය. ව්‍යත් පිරුතන් ඇති ව්‍යත්‍යයන්යි බහුශෘතයන් විසින් හඳුන්වා දෙන ලබන උපදේශ අවවාද ආප්ත උපදේශ ලෙස හඳුන්වන්න පුළුවන්. බොහෝ දේ දන්නා කෙනෙක් දෙන උපදේශ අපිට ආප්ත උපදේශ විදිහට හඳුන්වන්න පුළුවන්. සංගවණු අරුති. හෝ ව්‍යංග්‍යාර්ථයකින් තොරව ඍජුවම කිසියම් උපදේශයක් ලබා දීම ආප්තේශවල ගැහෙන ගහෙන් ගෙඩේනා වගේ පොල්ලෙන් ගහව වගේ කියලා දාන උදාහරණ වාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා හරි තමන් කරන්නේ නැතුව අනිත් අයට උපදෙස් දෙන්න එපා කියලා තමයි මේකෙන් අදහස් කරන්නේ වාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා ඔයාලට අපි කියන ආත්ම උපදේශ කියලා ගොඩල්ලේ තරම දැනගෙන ලිඳ කපනු බොරල්ලේ තරම දැනගෙන උඩපණිනු කඩුල්ලේ තරම දැනගෙන වැටබැඳුනු තමන්ගේ තරම දැනගෙන කල්ලරිනු මේවටත් අපි කියන ආත්ම උපදේශ කියලා අඟුරු කිරෙන් සේදුවත් සුදු නොවේ උගතමනා ශිල්පයමයි මතුරැකෙන හැදෙන ගහ දෙපැත්තෙන් දනේ අවිගත්තු අවියම නැසිතේ පෙරකලේ දියනසලේ මෙන්න මේ වගේ ආයකට අපි කියන මොනවද ආත්තෝපදේශ කියලා ආත්තෝපදේශ ඊට පස්සේ රෝඩි රෝඩි ටිකක් ටිකක් සමානයි ප්‍රස්ථාපිරළු වලට හැබැයි ටිකක් ලොකුවටම සමාන නෑ භාවිතා කරන වචනවල ප්‍රකටව පෙනෙන අර්ථවල ඉදුරාම වෙනස් අර්ථයක් ධ්වනිත වන ලෙස යොදාගත් භාෂා යෙදුම් රෝඩි නම් වේ මොකද්ද ප්‍රකා පෙනෙන අර්ථවලට ඉදුරාම වෙනස් අර්ථයක් ලබා දෙන ඒවාට අපි කියනවා රූඩි කියලා. එහෙනම් ලියාගන්න ඊළඟ ප්‍රශ්නේ රූඩි anu කුමක්ද? රූඩි anu කුමක්ද? වීඩියෝ එක බලන්න දෙනවා අනිවාර්යයෙන්ම. රූඩි anu කුමක්ද? රූඩි anu කුමක්ද? රූඩි කියලා කියන්නේ එතකොට ඉදුරාම වෙනස් අර්ථයක් ප්‍රකාශ වෙන දෙයක්. ඒ කියන්නේ වචනවල ප්‍රකට පෙනෙන අර්ථවලට වඩා ඉදුරා වෙනස් අර්ථයක් ප්‍රකාශ කරන ඒවාට අපි කියනවා රූඩි කියලා. පුළුල් අදහසක් වචන කීපයකින් හකුලා තීව්‍ර අර්ථවත් ප්‍රකාශ කරන රූඩි වල විශේෂ ලක්ෂණයකේ රූඩි වල විශේෂ ලක්ෂණයක් ලියන්න. ඊළඟ ප්‍රශ්නය. රූඩි වල විශේෂ ලක්ෂණයක් ලියන්න. රූඩි වල විශේෂ ලක්ෂණයක් ලියන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ රූඩි වලට සමාන පදයක් ලියන්න. රූඩි වලට සමාන පදයක් ලියන්න. සමාන පදයකට වඩා අපි කියමු සමාන අරුතක් ලියන්න. රූඩි වලට සමාන අරුතක් ලියන්න. හරි, ඉංගිවැකි ලෙසද හඳුන්වන්නේ. රූඩි වලට කියනවා ඉංගිවැකි කියලා. ඒකට උත්තරේ තමයි ඉංගිවැකි. ඒක රූඩි හඳුන්වනවා ඉංගිවැකි කියලා. වචන වලට ආරූඪ අර්ථයක් යෙදීම ලෙසින් මේ ලෙස හඳුන්වා දිය හැකිය. වාක්‍යයක අන්තර අර්ථය තීව්‍ර කිරීම වෙනවා රසවත් කිරීමට රූඩි උපකාරී වෙනවා. ඒ කියන්නේ අපි කතා කරන දේවල් රසවත් කරන්න රූඩි උපකාර වෙනවා. අපි කලිනුත් ඒ ගැන කතා කරා. ප්‍රස්ථාපිත වලට තරමක් සමාන වෙනවා. නමුත් සංක්ෂිප්ත හා ව්‍යංගාර්ථ භාවය නිසා මොනවද ප්‍රස්ථාපිත වලට වඩා මේක ටිකක් වෙනස් වෙනවා. අපි කීපයක් බලමු. උගුරට හරා බෙහෙත් කෑවා, මූණේ දැලි ගෑවා, ගොලිබෙලි ගමන, ඇඟලේ වතුර වුණා, කජු කන්නා වගේ. දෙහි කැපුවා, ඇඟිලි ගනිමින් හිටියා. මේවට අපි කියනවා රූඩි කියලා. උගුරට හොරා බෙහෙත් කෑවා, මූණේ දැලි ගෑවා, ගොලිබෙලි ගමන, ඇඟලේ වතුර වුණා, කජු කන්නා වගේ. මේ වගේ ඒවාට අපි කියනවා රූඩි කියලා. හරි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මෙන්න මේකත් අපි ඉවර කරලම යන්. ගැලපෙන රූඩි වරහන් තුලින් තොරා හිස්තන් වලට ලියන්නයි තියෙන්නේ. අපි මේක උත්තර ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. ඔයා අංක 1 දාලා උත්තර ටික විතරක් පල්ලෙහාට ලියාගෙන යන්න. යටින් තියෙනවා දිවෙන් දිව ගාගෙන ඇඟිලි ගැනීම කරල පැහිලා දිව දෙකේ මිනිස්සෙකු අකුල් හෙලනවා. හරිද? ගැලපෙන රූඩි වලහන් තුලින් තොරන්නයි තියෙන්නේ. මැණිකක් ලැබුණු පසු ඔහුගේ හිස්තනක් වගේ ගෙදරින් ලිපියක් වීඩියෝ එක පෙන්නනවා. මේක ඉවරචිකම් පෙන්නනවා. ගෙදරින් ලිපියක් ලැබෙන තුරු මාධවන්ගේ සිරිතයි ඔහු මගේ දියුණුවට හිස්තනක්සේ මට හැඟේ. සුමතිපාල හිස්තනක් බව මා කීවේය. සිටියත් දුකේදී හැර යන්නෝ මිතුරෝ නොවේති. දාගෙන යන්නයි තියෙන්නේ. එකට මොකද්ද, දෙකට මොකද්ද, තුනට මොකද්ද, හතරට මොකද්ද, අංක ටික දැම්මා වරහන් ඇතුලේ. ඒකට අදාළ වචනේ ලිව්වා. ඕක කරන්න ඕනේ ලිඛිත අභ්‍යාස පොතේ. මට මතක නැතුණ කියන්නේ ඕක කියන්නේ ලිඛිත පාඩමේ නම ලිව්වා. ලිඛිත අභ්‍යාසය කියලා දැම්මා. උත්තර ටික ලිව්වා. පිළිවෙලට පොට් ටික නඩත්තු කරගෙන යන්න ඕනේ.
එදිනෙදා අභ්‍යාසකේ තමයි මම කලින් කී ප්‍රශ්න ඒවා තියෙන්නේ. ලිඛිත අභ්‍යාසකේ තමයි මේ අවසානට දෙන අභ්‍යාස කරන්න ඕන. හරි හදලා ඉවරලා මට හෑන්ඩ් මාක් එකක් දාන්න බලමු බලන්න ඔයාලා ඉවේ මෙහෙමද කියලා මැණිකක් ලැබුණු පසු ඔහුගේ ඇඟිලි ගැනීම උතරේ දාන්න කරල පැහිලා දිවෙන් දිව දෙකේ මිනිසෙකු අකුල් හෙලනවා කරල පැහිලා වගේ ඔව් අංක එකට උත්තරේ කරල පැහිලා වගේ වෙරි ගුඩ් ඊළඟට ගෙදරින් ලිපියක් ලැබෙනතුරු මාධවන්ගේ සිරිතයි මොකද්ද උතරේ දාම් ඇඟිලි ගනිමින් සිටින් වෙරි ගුඩ් ඇඟිලි ගනිමින් සිටින් ඇඟිලි ගැනීම ඔහු මගේ දියුණුවට සේ මට හැඟේ ස්තනක් මොකද්ද අකුල් හෙලනවා වෙරි ගුඩ් අකුල් හෙලනවා අකුල් හෙලනවා සුමතිපාල හිස්තනක් බව මාමා කීවේය සුමතිපාල හිස්තනක් බව මාමා කීවේය දිව දෙකේ මිනිසෙක් වෙරි ගුඩ් සිටියා දුකේ දිහැර යන්නෝ මිතුරෝ නෙවෙති ඉතුරු වෙලා තියෙන එකයි දිවෙන් දිව ගාගෙන කියන එක හරි ඔයා ඔය ටික ඔයාගේ ලිඛිත අභ්‍යාස පොතේ හදන්න ඕනි ඔයාගේ පොතේ ওই ප්‍රශ්න ටික ওই විදිහටම තියෙනවා ඒ ටික ලියලා ලස්සන්ට ලිඛිත අභ්‍යාස පොතේ ඕක කරන්න ඕනි රයිට් එහෙමනම් ඔයාට වීඩියෝ එක බලන්න දෙන්නම් තව අභ්‍යාසයක් තියෙනවා ඒක ඔයා ඔයාගේ තියෙන යා කරන්න මෙන්න මේ විදිහට කරදර පිට කරදර ආදායම් පහත වැටීම ගෞරවේ නැති වියාම සුදන වෙස් ගත් දුදන මේක පොතේ තියෙනවා මේ අභ්‍යාසය කරන්න ඕනි කරදර පිට කරදර පැමිණීම මොකද්ද කොරේ පිටට මරේ ආදායම පහත වැටීම බහින කලාව ගෞරවේ නැති වී යාම දුදන වෙස් ගත් සුදන වෙස් ගත් දුදන උපාසක බල්ලා ඒක එක අක මොකක් හරි බහින කලාව හරි ඒක එකක පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ පේනවා කොරේ පිටට මාරේ ඔය හදන්න ඔයට යා කරන්න ඒ ප්‍රශ්න තියෙන එක එවම තියෙන අරින්න ඒක මොකද්ද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ පොත් සර් පොත් කියක් තියෙනවද සර් පොතේ කීයක් තියෙනවද මොකක්ද නැහැ මැසේජ් එක තේරෙන්නේ නැහැ ආදායම් පහත වැටීම හරි වහින කලාව ගෞරව වෙන තියාම හා ඒකට තමයි නැත්තේ උපාසක බල්ලා වහින කලාව සල්වට ආරම් හරි ඒක කොහොමද දෙන්නේ මම හදලම ගබ්බන් සතිවට ग्रूप मारेट वीडियो प्ले करना बलापुर वीडियो प्ले करते मैं टाइप कर मुखर वाले अभ्यास बलला रईट वीडियो प्ले करना पनस्तना वेलाव्याति रिकॉर्डिंग